ආයිබෝන් ජයග්‍රහ සුබ උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරන්නේ වින්දනීය උදෑසන සිකුරාදා දිනයට සුපුරුදු පරිදි අපි ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් අතීතයේ තිබෙන චරිත, අතීතයේ අපේ හදවත්වල රජවුණු චරිත, ඒ වගේම සමාජය වෙනුවෙන් මෙහෙවරක් කළ බොහොම ප්‍රකට චරිත පිළිබඳ, ඒ චරිතවල ජීවන අත්දැකීම් පිළිබඳ නැවත නැවත අධ්‍යයනයන් සිදු කිරීමේදී ඒ කොයිතරම් අපේ ජීවිත සාර්ථක කරගන්නට පිටුවහලක් වෙනවාද කියන වග මං හිතන්නේ ඔබට මට නුපුරුදු නුහුරු කාරණයක් නොවන බවට පත්වෙනවා. අපි අද වින්දනීය උදෑසන විශේෂයෙන් අපි සුපුරුදු විශේෂාංගයකින් නැත් වෙලා, හැබැයි සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී රාත්‍රී 7:30 ඔබ හිරු ටීවී හා එක්වන විශේෂතම ටෙලිනාට්‍ය පිළිබඳව කතා බහ කරන්නට අද වින්දනීය උදෑසන වෙන් කරන්න හිතුවා. ඒ ගැමුණු මහරජ ටෙලිනාට්‍යයි ශ්‍රී ලංකාවේ වීරකතා සම්ප්‍රදාය නැවතත් ජීවමාන කරමින් එක්තරා ආකාරයකට සමහරු ප්‍රකාශ කරපු කාරණා මේ අසීරු කටයුත්තක් වේවිද කියන වගේ. හැබැයි හිරු ටීවී ඒ පියවර තබමින් අපේ වත්මන් පරපුරට, අපේ දුවාදරියන්ට වගේම මේ සමාජයේ බෙහෙවින්ම මේ අතීත අපේ රජ පෙළපත්වල කතා පිළිබඳව සහ ශ්‍රී විභූතිය පිළිබඳ නැවත අහන්නට දකින්නට කැමති උදවියට ඒ නැවතත් ඔබේ දෑස්මානේ ගෙනෙන්නට අපි මේ ටෙලිනාට්‍ය තුලින් හැකියාව උදා කරගත්තා. ඒ පිළිබඳව මං හිතන්නේ සෑහෙන දුරකට සමාජයේ මේ වන විට යහපත් කතා බහක් ඇති වී තිබෙනවා. ඒ හින්දම අපි ගෞරවනීය මහා සංඝරත්නයේ අදහස් නැවතත් මේ පිළිබඳව දැනගන්නට අවශ්‍ය කරන නිසාවෙන් ගෞරව ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අද අපේ මැදිරියට කැඳවා ගත්තා. අවසරයි අපේ නායක හඳුනේ ගෞරව සම්ප්‍රයුක්ත භක්තියෙන් ඔබ වහන්සේව පිළිගන්නවා අද වින්දනීය උදෑසන වැඩසටහනට. ඔබ වහන්සේත් බොහොම ප්‍රවීණ ගීත රචකයෙක් බවට පත් වෙනවා. එස් මහින්ද හිමියන්ගේ එක් රචනාවක තිබෙනවා අපේ හාමුදුරනේ, ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ, සමත් වෙතොත් පුත නුඹ වේ කියලා. දුටු ගැමුණු මහරජතුමා ගැන කතා බහ කරද්දීත් එතුමනුත් මේ රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මේ රටේ සෞභාග්‍ය කරවන්න, රට එක්සේසත් කරගන්නට ගත්තා වූ මෙහෙවර මට හිතෙනවා අපේ ස්මහින්ද හාමුදුරුවන්ගේ මේ රචනාව තුළ සඳහන් වෙලා තිබුණා කියලා. අපේ හාමුදුරුවනේ මේ දුටු ගැමුණු කියන මේ වීර චරිතය ඇත්තටම අධ්‍යයනය කිරීම අපේ සමාජයට කොයිතරම් වැදගත්ද? ඇත්තටම අපේ සිංහල රාජාවලිය දිහා බැලුවම දුටුගැමුණු කියන චරිතය, එහෙම නැත්නම් දුටුගැමුණු කියන රජ්ජුරුවෝ පිළිබඳව ලංකාවාසීන්ගේ හිත තුළ තියෙන්නේ ලොකු ප්‍රසාදජනක හැඟීමක්, ලොකු ගෞරවනීය හැඟීමක් තියෙන්නේ. ඒකට එකම හේතුව හැටියට පේන්නේ අද දවසේ අපි දකින විදියට අද අපිට පේන්නේ මහා දාගැබහැරියට රුවන්වැලි මහසා චෛත්‍ය, ඊට පස්සේ එතුමා කරපු තවත් දාගැබක් තමයි මිරිස වැටිය, ලෝවා මහපාය වගේ නිර්මාණ තියෙනවා. ඒ අතරේ මුළු අද ගත්තා මුළු ජාත්‍යන්තර ලෝකයේම විශාල පිළිගැනීමක් තියෙන, ගෞරවයක් තියෙන චෛත්‍යයක් තමයි රුවන්වැලි මහසා චෛත්‍ය. ඒ චෛත්‍යයට කොච්චර පිළිගැනීමක් තියෙනවද කියනවා නම් මම බුරුමේදී දැක්කා. බුරුම රටේ තියෙන මේ ආකෘතියට හදපු මේ සැලැස්ම අරගෙන ගිහිල්ලා මේ ආකෘතියට හදපු දාගැබක් තියෙනවා මේ බුරුම රටේ. හැබැයි මේ තරම්ම ලස්සන නැහැ. මේක මේ රුවන්වැලි සෑ දාගැබ අනිත් දාගැබ් එක ගත්තෙන් පස්සේ ඓතිහාසික වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් ශාසනික වශයෙන්ුත් විශාල වැදගත්කමක් තියෙන චෛත්‍යය. ඒතකොට මේ වගේ විශාල දාගැබක් හදන්න මොන තරම් ශක්තියක් ඕනද කියන කාරණාවට යනකොට දුටුගම් රජුරුවන්ගේ ජීවිතයේ මූලාරම්භයටම යන්න වෙනවා. එතුමාගේ මෑණියන් වෙන්නේ විහාර මහාදේවිය. විහාර මහාදේවියත් ලංකාවේ මිනිසුන් අතර ඉතාමත්ම ජනසම්භාවනාවට පාත්‍රවෙච්ච චරිතයක්. ඒ වගේම වීර චරිතයක්. ඒ වගේම දැන් අපි වීර කාන්තාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම විහාර මහාදේවි අංක එකට එනවා. ඊට උඩින් තියන කෙනෙක් නැහැ. ඒ මෑණියන්ගේ පැත්ත. කාවන්තිස්ස රජුරුවෝ ඉතාමත්ම සූර දක්ෂ ඈත පෙනෙන දුර කල්පනා තියෙන හරිම දක්ෂ රජ කෙනෙක්. ඒත් ආගමික වශයෙන් දකුණේ විශාල කීර්ති නාමයක් තියෙන රජ කෙනෙක්. මෙන්න මේ දෙන්නට ලැබිච්ච පළවෙනි පුතා තමයි දුටුගම් රජුරුවෝ කියලා කියන්නේ. ඒ පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ රට පිළිබඳව, ආගම පිළිබඳව, ජාතිය පිළිබඳව විශාල හැඟීමක් තිබ්බා. මේ දුටුගැමුණු චරිතය විශාල වශයෙන් වර්ණනා කරන්නේ මහාවංශේ. හැබැයි අද මම දකින විදියට මම
මම මන් දකින විදියට හා මන් දකින්න කැමති විදිය දුර්ගම චරිතය කියලා කියන්නේ යුද්ධයක් කරලා ඒ යුද්ධෙන් පස්සේ පලිගැනීම් ගැන හිතුවේ නැතුව අර කියන අපි පන්න පන්නා පහර දෙනවයි කියන ප්‍රතිපත්තියට නොගිහිල්ලා ඒ පරසතුරු ආක්‍රමණයක බලපෑම අපට තිබ්බනම් ඒ පරසතුරු උවදුර අයින් කිරීම තමයි එතුමා විසින් කරේ. අපි හඳුරන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ගැන කතා බහ කරද්දී එතුමන්ගේ බොහොම ප්‍රකට කියමනක් තිබෙනවා. මාගේ මේ ව්‍යායාමයේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඒ පැවැත්ම උදෙසා බවයි මේ කටයුතු සිදු කරන්න යනුවෙන් ඔබ වහන්සේ පැහැදිලි කරා. මේ දාගැබ් මහා වැව් ඉදිකිරීමෙන් කොයිතරම් මෙහෙයක් මේ රටට ඉටු කළාද කියන වග. ඇත්තටම ඒ නැවත නැවතත් කතා බහ කිරීම කොයිතරම් වැදගත් වෙනවද වර්තමාන සමාජය ගැන කතා කරලා. ඇත්තටම මාගේ මේ ව්‍යායාමය රජසැපෙනිස නොවේ කියලා අදහන් හම්බෙන්නේ නැහැ අපිට. අදගත්තොත් එම අහන්න හම්බෙන්නේ වෙනත් ආත්මාර්ථකාමී ලද බොනද ප්‍රකාශන තමයි දකින්න හම්බෙන්නේ. ඒකෙම හිතාගන්න පුළුවන් දුටුගමනු වගේ රජ කෙනෙක් මොනතරම්ම ශ්‍රේෂ්ඨ සංකල්පනාවල් තියෙන කෙනෙක්. මාගේ මේ ව්‍යායාමයේ රජසැප පිණිස නොවේ. එතකොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාය කියන පදනම තමයි හිටියේ. එතනින් තමයි පරසතුරු උදුරින් රට බේරාගෙන රට ස්ථිරසාර රට එක්සේසත් කළා. එතනින් පස්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා විශාල මෙහෙවරක් සිද්ධ කළා. මෙන්න මෙතන බලන්න ඕන රජ කෙනෙකුගේ තියෙන මේ ශ්‍රේෂ්ඨ ආකල්පය, හැඟීම, බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව. ඒක තමයි මාගේ මේ ව්‍යායාම රජහප් පිණිස නොවේ කියලා. හරිද? වර්තමානයේ දේශපාලනය එක්ක අපි සංසන්දනය කරන්න බැහැ. නමුත් නිකන් හිතලා බැලුවොත් එහෙම මේ රටේ මිනිසුන්ට හිනත් යනවා ඇති. මේ අද දවසේ දේශපාලනඥයෝ කියන කතාවල් ගත්තයින් පස්සේ මේ මාගේ මේ ව්‍යායාමය කුමක් සඳහාද කියලා කියවෙනවානේ පාර්ලිමේන්තුවේ. එතකොට තේරෙනවා මේ අතීතයේ දුටුගම් රජු දැන් හිරු මාධ්‍ය ජාලයට ඉතුති කරන එක කාරණාවක් තියෙනවා. මේ ගැමුණු මහරජ වගේ මේ ජාතික චරිත, එමෙතන මේ වගේ වීර චරිත අරගෙන අපිට නැවත නැවතත් පෙන්නකොට ඒක සියලුම ජාතීන්ට ආදර්ශයක් ගන්න පුළුවන් චෛත්‍ය මේ චරිතය. ඒක දැන් අද දවසේ අපේ දේශපාලන තුළ අපි දකින ඕලාරික බව, එහෙම නැත්නම් දුප්පත්කම, අදහස් නැතිකම, උගත්කමක් නැතිකම, පාණ්ඩිත්‍යයක් නැතිකම, මේ දිහා බලනකොට පේනවා ඒ අතීතයේ මේ වගේ දැන් අපි දැන් දේශපාලනය කරන්න බෑ, දේශපාලන විද්‍යාව හදාරන්න නැතුව. ඒ වගේම මේ රටේ ඉතිහාසය, ජාතික ඉතිහාසය දැනති මිනිහෙකුට කවර සිංහල, දෙමළ, මුස්ලිම් ඕන ජාතියක්, නමුත් එහෙම ජාතික මට්ටමේ චින්තනයක් නැති කෙනෙකුට පාර්ලිමේන්තුවේ ආසනයක වාඩි වෙනවා කියන එක අපරාධයක්. අපරාධයක් කියන්නේ මේ අපේ රටේ මිනිසුන්ට කරන අපරාධයක්. අන්න ඒ තත්ත්වයත් එක්ක මේක සංසන්දනය කරනකොට දුටුගැමුණු කියලා කියන්නේ ගව් දාස් ගාන කෑතින මහා වීර චරිතයක්. අපි හඳුරන්නේ දැන් ඇත්තටම අපි ටෙලි නාට්‍යයක් ලෙස මේ උතුම් චරිතය පිළිබඳව කතා බහ කරනවා වගේම සෙනසුරාදා ඉරිදා රාත්‍රී 7:30 සිට 8:30 පෑයක අපේ විකාශන කාලයක් ලබා දී තිබෙනවා මේ වැඩසටහන මේ ටෙලි නාට්‍ය වෙනුවෙන්. ඇත්තටම අපි හඳුරන්නේ දැන් අපි මේ නාට්‍යයේ මේ ස්වභාවික සෞන්දර්ය කොයිතරම් අපූර්ව විදියට නිර්මාණයට ගෙන තිබෙනවා නිර්මාණ කර්තව්‍යයේදී, ඒ වගේම මේ අතීත ශ්‍රී විභූතිය රජ කෙනෙක් සතු ඒ ගෞරවාන්විත බව පිළිබඳවත් ඒ සියලු දේත් දැක බලා ගන්නට අපි දැන් පොඩි අවස්ථාවක් අරගෙන නැවත තවේ කතා බහට එළඹෙමු. අපේ උන්නාන්සේ පාසකුන්නේ මොකද මේ හදිසි කාරණාවක් කියන්ට අපේ උන්නාන්සේ. කාරණාව එහෙමයි. මොකක්ද ඒ තරම් විශේෂ කාරණාව? එලාරගේ පේරැස්මුද්ද? උඹට කොයින්ද මේක? අපේ උන්නාන්සේ මම දවසක් කැලේ මෙදී යනකොට ya
උඹහැ උන්දැගේ මාලිගාවට නොගිය කොහොඳ. මොකද උන්දැ ළඟට ගිය කිසිදු කිසි හිංගලයකු ආපහු ආවේ නෑ ඔහුට එකතු වුණා. එහෙයි. මේ අහඹු හමුවීම මා තුලත් ඔහු කෙරේ උපන්නේ පැහැදීමක් අපේ උන්නාන්සේ. ආගන්තුක මා ඉදිරියේ ඔහු හැසිරුනේ ආක්‍රමික රජෙක් ලෙසින් නොවේ අපේ උන්නාන්සේ. බොහොම නිහතමානී සංසුන් මිනිසුක ලෙසින්. ආක්‍රමණිකයාගේ හදවත පමණක් නෙවෙයි ඔහුගේ මූණත් ආඩුවත් වචනත් හැසිරීමත් සියල්ලම ව්‍යාජයක්. එවකට රටපාලනය කරන්න ගෞරවනීය මහා සංඝරත්නයෙන් ලැබුණු ආශිර්වාද අනුශාසනා කොතරම්නම් රටට වැදගත් වුණාද රටේ සමෘද්ධිය උදෙසා කියන වග භික්ෂූන් වහන්සේලාගේ ලැබුණු ආදර්ශිතාමත් වැදගත් වෙනවා. අපේ හැඳුරුනේ ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේ නමක් හැටියට ඇත්තටම මේ අතීතයේ අපේ මහවංශي වුණත් සඳහන් වෙනවා, මේ කතාව තුලත් සඳහන් වෙනවා කොයිතරම් මේ වැදගත් වුණාද කියන බග අපි ඒ පිළිබඳවත් යම්කි සඳහනක් කරමු. ඉගිවේ අපි ගෞරවනීය මහා සංඝරත්නයෙන් ලැබුණු ආශිර්වාද අනුශාසනා. ඔය ඈත අතීතයේ අනුරාධපුර යුගයේ ඉඳන්ම දිගින් දිගටම රජවරුන්ට අනුශාසනා කළා තියෙන්නේ භික්ෂු මහා සංඝයා වහන්සේ රට දැහැන් රාජාවබුදු ධම්මිකෝ කියලා කියන්නේත් ඒ රජුරුවන්ට දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කරන්නය හිතුවක්කාර වෙන්න එපාය කියලා. ඒ වැරදි වෙනවනම් නිවැරදි කරලා නිවැරදි දේවල් සිද්ධ වෙනනම් ඒව තව තවත් අගය කරලා රටේ උන්නතිය සඳහා ජාතිය උන්නතිය සඳහා ආගමේ උන්නති සඳහා අනුශාසනා කිරීම තමයි අද දවසෙත් භික්ෂුන් වහන්සේගේ රාජකාරිය දේශපාලනය කිරීම නෙමෙයි. මේ ගොඩක් දෙනා පටලවා ගන්නවා මේකත් අපේ අයිතියක් කියලා. ඒ දේශපාලනය කරන එක සහ රාජ්‍ය පාලනය කියන එක ගිහියන් අතේ පවතින කාරණාවක්. ඒක භික්ෂුන් වහන්සේලා සැදී පැහැදී ඉන්නේ ඒ නිවැරදි මාවත කියා දෙන්න. එහෙම නැත්නම් හරි මග කියලා දෙන්න තමයි අනුශාසනා කරන තමයි භික්ෂුන් වහන්සේලා ඉන්නේ. ගිහියන්සේ දේශපාලන වේදිකා නගිනවා කියනට අප ඒක අපට අයිති කාරණාවක් නෙවෙයි, ඒක ගිහියන්ට අයිති කාරණාවක්. දැන් අතන උනේ ඒ හිටපු ඒ ශ්‍රේෂ්ඨ මහා පඬිවරු භික්ෂුන් වහන්සේලා මේ රජවරුන්ට අනුශාසනා කරා රාජ්‍ය ඉදිරියට අරන් යන්න ඕනේ විදිය. ඒක තමයි හරි විදිය. බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජුරෝ කොසල් රජුරෝ ආදී රජවරුන්ට හැමතිස්සේම දැහැමින් සෙමින් රට පාලනය කිරීම වැදගත් කම. ඒ කාලෙත් යුද්ධ තිබ්බා, කලකෝලහල තිබ්බා, කවුදත් ලෝකේ හැටි එහෙමයි. නමුත් ඒවට ඒවයෙන් වැළකීලා මේ රට පාලනය කරන යන විදිය තමයි අනුශාසනා කිරීම තමයි බුදුජානන් වහන්සේත් කරලා තියෙන්නේ බුදුසත් දීපේ. අපි හඳුරන්නේ අපි මීට පෙර නැරඹූ ඒ නාට්‍ය කොටසක ස්වාමින් වහන්සේගේ චරිතය නිරූපණය කළේ කලාසූරී සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්. එතුමාට අපේ ටෙලිනාට්‍ය කලාවේ සිනමාවේ බොහොම ප්‍රකට දැවැන්ත චරිතයක්. ඒ වගේම එලාර චරිතය නිරූපණය කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවා. මේ වගේ බොහොම අපේ රටේ ඉන්න බොහොම අර මුතුකැට වගේ රංගන ශිල්පීන්, රංගන වේදිනියන් අපිට මේ නාට්‍යයට එකතු කරගන්නට ලැබීමත් අපි එක්තරාකාරයකට හිරු ටීවී හැටියට ඒවා යම් කිසි වාසනාවක් ලෙස දකිනවා. ඔබ වහන්සේටත් මේ පිළිබඳ අදහසක් ඇති ප්‍රකාශ. ඔය අතර දැන් හිරු මාධ්‍ය ජාල දිහා මම දකිනවනේ අපි සම්බන්ධ වෙනවනේ. දැන් ඔය වෙසක් පොසොන් ඇසළ වගේ කාලවල ආගමික වැඩවලට අපි සම්බන්ධ වෙන විශේෂයෙන්ම ඒ කාලවලත් අපි දකිනවා හිරු මාධ්‍ය ජාලයේ පරිපාලනයේ විසින් අපේ සභාපතිතුමා කට්ටිය ඒ කරන වැඩේ හරියටම උපරිම මට්ටමින් ඉතාමත්ම හොඳට, ඉතාමත්ම සාර්ථකව, ඉතාමත් ක්‍රමවත්ව, ඉතාමත් පිළිවෙලකට කරනවා. ඉතින් මේ දුටුගැමුණු මහරජ කියන ටෙලිනාට්‍යයේත් ඉතාමත් හොඳ, ඉතාමත්ම දක්ෂ, ඉතාමත් සූර නිර්මාණශීලී ශිල්පීන් සහභාගී කරවාගෙන ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් කරලා තියෙන විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් රූපවාහිනියක හොඳම කාලේ මේ සඳහා වෙන් කරලා තියෙනවා අටහමාර වෙනවා. ඒක තමයි ගුවන් රූපවාහිනියක තියෙන හොඳම මේ ගුවන් කාලය හැට සරගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා මේ ගැමුණු මහරජ කියන ටෙලිනාට්‍ය පෙන්වීම සඳහා ඒ කාලයත් වෙන් කරලා දීලා තියෙනවා. ඒකෙන් මං හිතන්නේ අදහස් කරන්න ඇත්තේ මේ රටේ දරුවන්ට මේ රටේ වෙනත් රටේ ලෝකේ තියෙන වෙනත් භූත කතාවල්, අද්භූත කතාවල් කියා දෙන්නේ නැතුව අපේ රටේ ඕන තරම් වීර චරිත ඉන්න මේ ගැමුණු මහරජ වගේ අපේ විශාල රාජාවලියක්, රාජ පරම්පරාවක් ඉන්න. ඊට අමතරව
අපේ රටේ පහළවෙච්ච දස මහා යෝධයෝ වගේ යෝධයෝ ඉන්නෝ. ඒ චරිත පිළිබඳ හැඟීමක්, ඒ චරිත පිළිබඳ අවබෝධයක් ඇත්තටම අද වර්තමාන සමාජයේ නැහැ. ඒක හරීම ඛේදවාචකයක්. වර්තමාන සමාජයේ අපේ ඉන්න දරුවන්ගෙන් අපි ප්‍රශ්න කරොත් එහෙම දස මහා යෝධයෝ කවුද වගේ සුළු ප්‍රශ්නයක් වුණත් උත්තර දී ගන්න බෑ. මොකද එහෙම අධ්‍යාපනයක් නැහැ. නමුත් අද ප්‍රංශය වගේ රටවල් වලත්, එච්චර දියුණු රටවල් වලත් අනිවාර්යයෙන්ම ජාතික ඉතිහාසය හදාරන්න ඕන. ඒ වගේම තමන්ගේ රටේ භාෂාව හොඳට හදාරන්න ඕන. ඉන් පස්සේ කවර විශේෂ ධාරාවක් හැදෑරුවත් ප්‍රශ්නයක් නැහැ. අර මූලික වශයෙන් අපේ රටේ එතන නෙවෙයි ඉන්නේ. අපිට නම් ඉති වෙන හිනා නැතුවට කමක් නැහැ. ගමේ රටේ උන් අපිට හිනා වෙන තිකම මද? ඒ මොකක්ද ඇකලු ඒ කතාවේ තේරුම? වෙන මොකකටද ඉති? පාරදේශක්කාරයන්ගේ උත්තුකාරයේ ගේපල්ලේ තියාගෙන කන්ට බොන්ට දෙනවා මදිකොට. පරම්පරා ගාණක් ගෙනව හටන් ශාස්ත්‍රයේ ඌට දෙනවට මිස. වහන්සේ පෙරත් සඳහන් කළ ආකාරයෙන් ඇත්තටම මේ නාට්‍ය තුළ කොයිතරම් අපූර්වට ඒ රූප දසුන් සංගීතය බොහොම හොඳින් මුසු වී තිබෙනවාද? ඒ ඒ ඒ අත්දැකීමම පුංචි තිරයකට එද්දී කොයිතරම් සුන්දර විදිහට හිතර දැනෙනවද කියන කාරණේ මතක් කළා. වහන්සේ මීට පෙර සඳහන් කළා ඇත්තටම අපේ වර්තමාන දරු පරම්පරාවෙන් නැහුවහම වේලුසුමන, සුරනිමල, දුටු ගැමුණු මේ වගේ චරිත පිළිබඳ ඔබ දන්නවද කියලා, ඔවුන් ඒ පිළිබඳ යම් කිසි පැකිලීමක් තියෙනවා පිළිබඳ කතා කරන්න. ඇත්තටම මේ නාට්‍ය තුළින් අපිට පුළුවන් නම් නැවතරක් අපේ හාමුදුරුවනේ මම කැමති දුටු ගැමුණු වගේ වීර චරිතයක් වෙන්න කියලා අපි පුංචි දරුවෝ යම් කිසි දවසක කිව්වොත් මං හිතන්නේ කොයිතරම් වැදගත් වේවිද අපේ. ඇත්තටම අපිට පුංචි කාලේ අපේ ගුරුවරු කියලා දුන්නේ හැවිස්සෙම ඔය වීර කතා, ඊට පස්සේ ආදර්ශමත් කතා. ඒ අපේ රටේ පහළ වෙච්ච අතීතයේ හිටපු උගතුන් පිළිබඳව, වියතුන් පිළිබඳව, පඬිවරුන් පිළිබඳව, පුරාවිද්‍යාඥ පිළිබඳව, ඊට අමතරව මේ වගේ රජවරුන් පිළිබඳව දැන කියාගන්න, කියන්නේ විෂයක් වශයෙන් ඉගැන්නුවා. පුංචි පුංචි පොත් වශයෙන් සකස් කරලා පෙන්නුවා. ඒ කාලේ මේ රූපවාහිනී මාධ්‍යයක් තිබෙන නිසා ඉතින් ඒ විදිහට හැම දරුවෙක්ම දුටු ගැමුණු කවුරු කියන්නේ කවුද, මහා පරාක්‍රම බාහු කියන්නේ කවුද, ඒ වගේ රජවරු පිළිබඳව හොඳ හැඟීමක් තිබ්බා. කලාව පැහැදිලි දාහසෙන් රජුරුව ඉතින් විශාල වැවක් හදලා තියෙනවා. පරම්පරා ගාන ජීවත් වෙන පුළුවන් වතුර කන්දරාවක් ඉතින් තැන්පත් කරලා තියෙනවා. ඔය ආදි වශයෙන් මේ ඒ යුගවල හිටපු රජවරු පිළිබඳව, සිටුවරු පිළිබඳව, දසමහා යෝධයෝ පිළිබඳව නොයේ කතාවල් තියෙනවා. ඇත්තටම ඉතින් එච්චර දැන් ලෝකයේ, දැන් ඇමරිකාවගේ රටක් ගත්තත් අවුරුදු 3400ක ඉතිහාසයක් ඒ අර තියෙනවා. මේ වගේ අවුරුදු 2500කට එහාට දිව යන පැහැදිලි ඉතිහාසයක් ලෝකේ බොහෝ රටවල නැහැ. ඒ අපිට තියෙන ඉතිහාසයේ, ඒ තියෙන ප්‍රෞඪ ඉතිහාසයේ, එහෙම නැත්නම් වර්තමානයේ අපේ දූ දරුවන්ට පරිත්‍යාග කරන්න පුළුවන්, දැනුම දෙන්න පුළුවන් ඒ ඉතිහාසය වහලා තියාගෙන අපි මේ වෙන ලෝකේ තියෙන වෙන හාල් මැස්සව ගැන හොයවා යන එකක් නේ දැන් මේ තියෙන්නේ. අපේ රටේ සුපිරි මැණික් කැට වගේ කතා වස්තුන් තියෙද්දි ඒකම ඒකට හොඳම නිදර්ශනය එන්නේ ගැමුණු මහරජ කියන මිටෙන් නාට්‍යයෙන් තමයි එන්නේ. ඉතින් මේ වගේ වීර චරිත ලංකාවේ ඕන තරම් තියෙනවා. ඒ චරිත අතරේ දුටු ගැමුණු චරිතයේ විශේෂයි, දුටු රජුරෝ විශේෂයි, දුටු ගැමුණු චරිතයත් විශේෂයි, එතුමාගේ වැඩ පිළිවෙලත් විශේෂයි. එතුමාට ගුරුහරකන් දුන්න මඟ පෙන්නපු විහාර මහදේවිය කාවන්තිස්ස දෙමව්පියන්ගේ මෙහෙයත් විශේෂයි, හිරුමාදියාලයේ සේවයත් විශේෂයි. ඉතින් ඒක තමයි මේ නාට්‍ය දකින වෙලාවල් වලට හැම වෙලාවටම අපිට කියන්න ඇති වෙන හැඟීම ඒකයි. අපේ හඳුරනේ ඔබ වහන්සේ හරි අපූර්වට මේ ඔබ වහන්සේගේ කුඩා කාලේ ළමා කාලේ තුලත් මේවල් මේ කතා ප්‍රවෘත්ති නැසීමෙන් ලැබපු පන්නරේ පිළිබඳ ඔබ වහන්සේ සඳහන් කරනවා. ඇත්තටම හඳුරනේ දැන් දරුවෙක්ට
ළමයෙක්ට තමන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා මෙවැනි වීර චරිත පිළිබඳ අධ්‍යයනය කිරීම කතාබහ කිරීම කොයිතරම් වැදගත් වෙනවද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි ඒක දරුවෙකුට. මොකද දැන් දරුවන් තුල පෞරුෂය ඇති කරන්න කියන්නේ එතන ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒ හැම කෙනෙක් පිළිබඳව ඒ පෞරුෂය වර්ධනය ඇති කරන්න නම් දැන් විහාර මහදේවියේ කතාව පොතපතින් එතකොට අපේ මුඛ පරම්පරාගතව ඒ චරිත පිළිබඳව කියලා දෙනවා පුංචි කාලේ දරුවන්ට අපේ ආච්චිලා සීයලා. ඒ කාලේ එහෙම පුරුද්දක් තිබ්බා. අද වර්තමානයේ ඒක එහෙම එකක් නැහැ. නැත්තේ වර්තමානයේ ඉන්න අම්මලා තාත්තලාත් ඒව දන්නේ නැහැ. ඒ නිසා ඒකේ ලොකු හිඟයක් තියෙනවා. මොකද පුද්ගලයෙක් එතකොට උස් මහත් වෙනකොට දරුවෝ අපේ දරුවෝ උස් මහත් වෙලා ඉහළට එනකොට මනසෙ මොකුත්ම නැහැ. අපේ රට මොකද්ද, ඉතිහාසය මොකද්ද, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආවද, මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙන ආවේ කවුද, මේ බුදුන් වහන්සේ දේශනේ ලංකාවට ගෙන ආපු ආකාරය කොහොමද, මේ ලෝවා මහපාය, ජේතවනිය, මිරිසව ඇටිය මේ වගේ දාග මේ රජවරු හැදුවේ කොහොමද, මේ මහා වැව් හැදුවේ කොහොමද, කවුද හැදුවේ, ඒ ආදී වශයෙන් කියන ඉතිහාසය අපේ දරුවෝ දන්නේ නැහැ. හේතුව උගන්වන්නේ නැහැ. ඉස්සර ඉගැන්වුවා. ඉස්සර අපි පුංචි කාලයට මතකයි අපේ ජනප්‍රියම ගුරුවරයා ඉතිහාස ගුරුවරයා. මොකද ඉතාම රස කතාවල්, ඒ කියන්නේ ඉතිහාස ප්‍රවෘත්ති, ඉතිහාස සිද්ධි, ඒ රජවරු පිළිබඳව කතා කරනවා මේ ඒවා අපි ඉතාමත් ආශාවෙන් රසවත්ව. දැන් අද දවසෙත් ඉන්නවා අපිට රැකියාවක් හොයාගන්නම් ඉගෙන ගන්න ඕන වෙන වෙන විෂයන්. නමුත් ඉතිහාසය පිළිබඳ ඉතිහාසයේ විෂයට, ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ විෂයන් වලට ඉතාම දැඩි කැමැත්තක් දක්වන දරුවෝ ඉන්නවා. ඉතින් මොකද ඒ ඉතිහාසය දැන තමන්ගේ රටේ ඉතිහාසය තමන් දැනගන්න එපැයි. දැන් තමන්ගේ අම්මා තාත්තා පිළිබඳව, අම්මා තාත්තගේ ක්‍රියාකාරකම් පිළිබඳව පවතින ශ්‍රේෂ්ඨත්වය සහ මේ පහත් තත්ත්වය, ඔය දෙක අතර තියෙන මේ එක තමයි දරුවෙකුට බලපාන්නේ. තමන්ගේ දෙමව්පියෝ හොඳ දැනුගත්කම් ඇතුව, හොඳ තත්ත්වයක් ඇතුව සමාජයට වැඩදායක විදිහට ජීවත් වෙනවා නම් ඒ දරුවටත් ඒකේ ආලෝකේ බලපානවා. ඒ වගේ අපේ රට වශයෙන් ගත්තාන් පස්සේ රටේ හිටපු දුටු යමුරු වගේ මේ මහා රජවරු ගත්තම ඒ අය කරපු මෙහෙවරවල් ගත්තා. ඒ අය කරපු මෙහෙවර අදයි එදයි මම ඉස්සෙල්ලා සංසන්දනය කළාගේ වෙනස අද දේශපාලනඥයෝ වැඩ කරන්නේ වේදිකාව උඩ. එදා රජවරු වැඩ කරේ කුඹුරට බැහැලා, වැවට බැහැලා, දාගැබ ළඟට ගිහිල්ලා මිනිස්සු එකතු කරගෙන රුවන්වැලිසෑය හදනකොට දුර්යම රජුන්ට ආසාවක් තිබුණලු කිසිම කෙනෙක්ගේ සම්මාදමක් නැතුව, කිසිම කෙනෙක්ගේ ආධාරූපකාරයක් නැතුව මේක හදාගන්න මේ අවශ්‍ය අමුද්‍රව්‍ය වලට. එතකොට දැන් දුටු මේ රත්නමා රුවන්වැලි බෑය දැක්කයින් පස්සේ අපර හිතෙනවා ඒ තරම් විශාල චෛත්‍යයක් හදන්න. අද අපිට පන්සලක පොඩි චෛත්‍යයක් හදාගන්න බෑ. කොහොම හරි කරලා හදාගත්තත් ඕකේ තින්ත ටික ගායන්න බෑ. ඒ වත්කම දායකයන්ට නෑ. එහෙම නැත්නම් උනන්දුවක් නෑ. එහෙම නැත්නම් දායක වෙන්නේ නෑ. මොකක්ද ප්‍රශ්නයක්නේ. නොතුම් දැන් අද දවසේ වුණත් දැන් ඒ කියන්නේ රුවන්වැලිසෑයගේ මේසා විශාල මහා දාගැබක් හදන්න මොනතරම් ආධ්‍යාත්ම ආර්ථික ශක්තියකට අමතරව මොනතරම් ආධ්‍යාත්ම ශක්තියක් ඒ රජුරන්ට තියෙන්නේ නැද්ද? ඒ එකල විසු මිනිස්සුන්ට ගිහි පැවිදි මේ දෙගොල්ලන්ටම මොනතරම් ආත්ම ශක්තියක් ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒ දාගැබ දිහා බලනකොට දැන් ඉතින් රජුරෝ හිතුවා මේ සා විශාල දාගැබක් වුණත් මං විසින්ම කරවන්න ඕනේ කියන ශ්‍රද්ධාවන්ත හැඟීමක් තිබ්බා. එතකොට අර ශ්‍රද්ධාවෙන් ඉතිරිලා පැතිරිලා යන මිනිස්සු කල්පනා කළා අපිත් මේකට කොහොම හරි දායක වෙන්න ඕන රජුරෝ ඔහොම හිතුවත් කියලා. පොඩියට කියන්නේ අපි ඉඳන් කරගොත් ගිනි පෙට්ටි සයිස් එකට වගේ රත්තරන් වලින් පොඩි ගැඩොල් හදනවා. එහෙම නැත්නම් රිදී වලින් පොඩි ගැඩොල් හදනවා. ඉතින් ඒ වගේ හදලා හංග ඒ පොඩියට හදන්නේ මොකෝ මේක හංගන්ගෙන යන්න පුළුවන් කියලා. ඊළඟ දාගැබේ කොතන හෝ තැනකට තියෙනවා. පියර තමන්ගේ සම්මාදම තමන්ගේ පෛත්‍යාගය එතනට කරනවා. රජ්ජුරුවෝ හැම තැනම දූතය යොදවලා හිටියා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අල්ලන්න කියලා. ඊට පස්සේ ඒ වගේ ශ්‍රද්ධාවන්ත අය ගිහිල්ලා එහෙම තැන්පත් කරාම මේක දූතයන්ට අහුවෙනවා. මුරකාරයින්ට අහුණෙන් පස්සේ රජ්ජුරුවෝ ගාවට ගෙනියනවා. ගෙනිස්සෙන් පස්සේ දඬුවමක් නැහැ. අර රත්තරන් ප්‍රමාණයට නැත්නම් රිදී ප්‍රමාණයට මේ අවශ්‍ය මුදල දෙනවා. දීලා එකෙන් එයා නිදහස් කරනවා. කියන්නේ එයාගේ මේ ඒ තරම් උමනාවක් රජුරන්ට තිබ්බා මේක මා විසින්ම කරන්න ඕනේ කියන එකක් තිබ්බා. මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් අර පැත්තේ, ඒ කියන්නේ ශ්‍රද්ධාව පවා මේ වෙලාවේ ඒ රජුරන්ගේ පැත්තෙනුයි
ගිහි ජනතාවගේ පැත්තෙන් ඉස්මතුවලා ආපු විදිය ඒ විදිය ඒ වගේ අපූර්ව සිද්ධි මේ දාගැබ නිර්මාණයට වෙලා තියෙනවා. අපේ හඳුරුනේ තමන් එක් අරමුණක පිහිටුවාගෙන තමන්ගේ මනස ඒ සඳහා අනිකුත් කාර්යයන් එකට එකතු කරගෙන ඒ යම් ඉලක්කයකට ගමන් කිරීම කොයිතරම් වැදගත් වෙනවද මම හිතන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් දුටුගැමුණු මහරජතුමා ගැමුණු මහරජ ටෙලිනාට්‍ය තුළ මේ සා විශාල වූ කතා ප්‍රවෘත්තියක් මේ පුංචි තිරයට පැයක කාලයක් හැමදාම සෙනසුරාදා ඉරිදා දිනයන් හිදී සති අන්තයේදී අපි හිරු ටීවී හරහා රාත්‍රී 7:30 සිට 8:30 දක්වා ගෙන එනවා. ඇත්තරම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සඳහන් කළ ආකාරයෙන්ම දැන් ඔබේ දරුවන් පවා හැදෙන්නේ ඔබ යම් කිසි ක්‍රියාකාරකමක් සිදු කරන ආකාරය දැක බලාගෙන දැන් ඔබට හිරු ටීවී හරහා ඔබට මේ නරඹන්නට හැකියාව ලැබෙනවා. ඔබට ටෙලිවිෂනේ ඉදිරියේ ඉඳගෙන මේ නැරඹීම තුළින් ඔබේ දරුවනුත් ඒ සඳහා හුරු වෙන බව මම හිතන්නේ ඉතාමත් හොඳ කාර්යයක් ලෙස අපට සඳහන් කරන්න පුළුවන්. අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අපි අවසාන වශයෙන් අද මේ වැඩසටහන විශේෂාංගය තුළ ඔබට මේ සමාජයට මේ ගැමුණු මහරජ ටෙලිනාට්‍යද ඇසුරු කරගෙන දෙන්න පුළුවන් ආශිර්වාදය සහ ආදර්ශය කුමක්ද? ඇත්තටම පළමුවෙන්ම සිරස මේ හිරු මාධ්‍ය ජාලයට මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ඉතාම උතුම් අදහසක් ඇතුව මේ ගැමුණු මහරජ නාට්‍ය නිර්මාණය කරලා ඉතාමත්ම වැදගත්ම හතහමාර අටහමාර වගේ කාලපරාසය තුළ මේක අපට පෙන්වන්න අවස්ථාව දීම. දැන් අද බොහෝ වෙලාවට වෙන්නේ දෙමෝපියන්ටවත් දරුවන්ටවත් එළවටවත් මෙලොවටවත් පළදායි නොවන දේවල් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ අතරේ මේ රටේ දරුවන්ට ගුරුවරුන්ට භික්ෂුන් වහන්සේලාට මුළු රටටම ඕනම සිංහල දෙමළ මුස්ලිම් ඕනම කෙනෙකුට නරඹන්න පුළුවන් විදිහේ නාට්‍යයක් තමයි ගැමුණු මහරජ නාට්‍යය. ඉතින් මේ වගේ නාට්‍යයක් ඉතාම නැත්තම් මේ වරාය 10-12ට එන්නන්න ගියොත් එහෙම තමයි බුදිය ගන්න. ඒ නිසා දරුවන් ගැනම හිතලා රට ගැනම හිතලා මේ වගේ ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අපේ හදපත්ලෙන්ගෙන අවංක ප්‍රීතිය සන්තෝෂය ප්‍රකාශ කරන්න කැමති මේ වෙලාවේ. මොකද මේ වගේ ඒ වගේ මම යෝජනා කරන්න කැමති කවදා හෝ දවසක ගැමුණු මහරජ ටෙලි නාට්‍ය අවසාන වෙනකොට ඊළඟ කතාවත් සූදානම් කරලා තියන්න කියලා අපේ රාජාවලිය අරගෙන රාජාවලියෙන් හෝ එනතම් අපේ තව මේ දසමහා යෝධිය ගැන හෝ ආදී වශයෙන් මේ වගේ සාර්ථක නිර්මාණයක් කරන්න හිරු මාධ්‍ය ජාලයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය. නිරන්තරයෙන් හිරු ටීවී මේ සමාජ මෙහෙවර සඳහා සිදු කරනව කටයුතුවලදී ඔබ වහන්සේ නිරන්තරයෙන් අපට අවවාද අනුශාසනා ගෙනෙනවා. අපි තාමත් ගෞරවනීය අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගනු ලබනවා. ගැමුණු මහරජ ටෙලිනාට්‍ය තුළින් අපේ වෑයම මේ සමාජ තුළ නැවතත් කතිකාවතක් ඇති කිරීම අපේ ආදරණීය අනාගත පරපුර වෙනුවෙන් යම්කිසි සුබදායි යහපත්යක් දායද කිරීමයි අපේ කායන අරමුණ බවට පත්වන්නේ. අපි හිතනවා ඒ ඔබ හා සමගින් වර්තමානයේ සාර්ථකත්වයට පත් වී ඇති බව. අපි ටෙලිනාට්‍ය තුළ තවත් එක් සුන්දර ජවනිකා කිහිපයක් නරඹා වින්දනී උදෑසනේ මේ විශේෂාංගයෙන් සමු ගන්නවා. ඔබට නිරන්තරයෙන් හිරු ටීවී සමගින් රැඳෙන්න කියන ආරාධනියට සමගින්. රාලේ, උඹට මං කී පමණින්ම කාගේ කවුද කියලාවත් නොදැන හිද්දලාව අර කෙලි පැටික්කියෝ දෙන්නෙක් ඉන්න ගෙදර තියාගෙන කිසිම සුදහවක් නැතුව බලා කියාගත්තා. ඒකව ගෙදරට වැද්දගත්තේ නම් ඔබ වහන්සේගේ බහටම තමයි. ඒ දැන් නම් ඒක පිටස්තරයක් නොවන ගානයි අපි හාමුදුරුවනේ. මට හිද්දලයා වෙනුවෙන් ඊටත් වඩා බරපතල ඉල්ලීමක් කරන්න වෙලා තියෙනවා රාලේ. උඹලගේ පරම්පරා උරුමයක් හිද්දලයා වෙනුවෙන් ඉල්ලන්නයි මම මේ තනන්නේ. උඹලගේ හටන් ශාස්ත්‍රයේ හිද්දලයාට දීපන් රාලේ. අනේ අපේ හාමුදුරනේ, කොහොමයි ඒක කරන්නේ? ඒක අපේ පරම්පරාවේ උරුමේ. අනික ඒක පිටදීලා මගේ මළගිය ඇත්තු මට සාප කරාවිනේ. රාලේ, ඒක හින්න ජාතියෙක් නෙවෙයි, කොළවත් පරම්පරාවක. අනික දැන් ඒක උඹේ ලෙයින් ජාතක වෙච්ච ගානි. හිද්දලයට අලුතින් හටන් සාත්‍රයක් උමනා කරන්නේ නෑ හාමුදුරුවනේ.
ඒක හටනට දස්සය. මට උඹට මේ ගැන බල කරන්න බෑරාදේ. ඒත් මම මේවා කිව්වේ හේතු කාරණා ඇතුට. උඹට මතකද හිද්දලයා සේ මුරිච්චාවෙන් ඉන්දද්දී තුවාලෙට විස බැදලා තිබුණා. අද රජතලාවේ සීමා බන්ධනයක් කරලා ඒකෙන් කියන දෙයක් තියෙනවා රාලේ. ඒක ධම්මදුරනේ. දෑතේ දෙපයේ හයියෙන් මෙල්ල කරන්න බැරි හතුරෙක් හිද්දලයට ඉන්නවා. ඒ හතුර මෙල්ල කරන්න නම් දෑත දෙපෑ හයියට වඩා හයියක් ඒකට ඕන. ඊළඟන් ශාස්ත්‍රයේ ඒ හයිය මිනිහෙක්ට දෙනවා. අයිබෝන් සුබෝදෑසනක්. ජයග්‍රහි දවසක් ප්‍රාර්ථනා කරනවා. දින කෙමෙන් ගෙවිල යද්දී සති අන්තයක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සිකුරාද දවසේ අපි හැමදාමත් හිරුයිතරු වැඩසටහන හරහා ඔබ ආදරය කරන කලාකරුවන් එක්ක ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසෙත් ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න කියන ප්‍රාර්ථනාවෙන් හඳුන්වා දෙන්න හදන්නේ අද අපි ආරාධනා කරපු ගායන ශිල්පියා, ඓතිහාසික පොළොන්නරු පුරවරෙන් බිහූ මේ ශේෂ්ත්‍රයට ඉතාමත් දැවන්ත සේවාවක් කරපු කලාකරුවන් අතර වැජබෙන ආදරණීය කලාකරුවෙන් තමයි අපි අද ආරාධනා කරේ. ඔහු නමින් කුමාර සිරිපතෙන් අයිබෝන් කියලා. ඉතින් ඔබතුමා ගැන කතාබහ කරද්දී ගම්මානයේ තියෙන සුවඳත් එක්ක හරිම අමාරුවෙන් ගායකෙක් විදිහට කුමාර සිරිපතරන කියන නම ගොඩනගා ගන්න උත්සාහ කරපු පුද්ගලෙක්. ආපසහැරලා බලද්දී විඳපු දුක් අනන්තයි. නමුත් අද ඔබ තැනක ඉන්නවා. මතක් කරමුකෝ ආරම්භයේ පිළිවෙත. ඇත්තසෙන් අපි ආරම්භ කරෙත් ගොඩක් කටුක මාවතක තමයි. දැන් වගේ කිසිම පහසුකම් නොතිබුණ කාලයක තමයි මම ගායකෙක් වෙන්න පෙරම්පුරුවේ. ඇත්තසෙන්ම එතකොට මං හිතන මගේ ගම පොළොන්නරුවේ මං හිතන ගිටාර් තිබ්බෙත් මං හිතන තුනක් වගේ මුළු පොළොන්නරුවේ. ඕගොන්නයක් දකින්නෙත් එහෙමත් වෙලාවක ඩ්‍රම් සෙට් එකක් අරවම පේන්නවත් නැති කාලයක තමයි අපි ආවේ. ඉතින් පාසල් වේදිකාව තමයි මගේ මුල්ම ආරම්භය වුණේ. පොළොන්නරු තෝපෑ මහවිද්‍යාලයේ පවත්වපු පළමුණ ගායනා තරඟයෙන් කනිෂ්ඨාංශයේ ප්‍රථමයා වෙන්න මට වාසනාව උදා වුණා. මොකද උප්පත්තියෙන්ම බොහෝ ගීත මට කටපාඩම් තිබ්බේ හින්දා ඒක මට බොහෝ පිටුවහලක් වුණා ඒ ගායනා තරඟේ ජයග්‍රහණය කරන්න. ඊට පස්සේ මම 9 වෙනි පන්තියට එනකොට පොළොන්නරුවේ පටන් ගත්ත පළවෙනි සංගීත කණ්ඩායමට කිසිම පෙර පුහුණුවක් නැතුව ඩ්‍රම් සෙට් එකක් දැකලවත් නැතුව ග්‍රම්ස් වාදන ශිල්පියෙක් වශයෙන් මට වාඩිවෙන්න ලැබුණා අහම්බෙන් වගේ. ඉතින් එතනත් නැතරුන්නේ නැහැ. ඒකත් ලොකු අභියෝගයක් වුණා. මොකද පුහුණු වීමට තිබ්බේ දවස් 5ක වගේ කාලයක්. එතකොට පොළොන්නරුවට අවුරුද්දකටම තියෙන එක සංගීත ප්‍රසංගයයි. ඒ සංගීත ප්‍රසංගයේ තමයි දැන් මේ සංගීත සැපයන්ට අපිට සිදු වෙලා තිබ්බේ. දවස් 5යි තිබ්බේ. ඒ දවස් 5 ඇතුළත සිංදු 50ක් විතර පුරුදු වෙලා ප්‍රසිද්ධ වේදිකාවල ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ගායකයෙක් වශයෙන් ගොඩවෙන්න ලැබුණා. ඒක මට හිතාගන්නත් බෑ දවස් 5කින් එහෙම කරේ කොහොමද කියලා. ඒක විශේෂ හේතු වුණේ මම පොඩි කාලේ සිංදු අහලා තිබ්බා. එහෙ හින්දා අර පුහුණු වෙදි මට මහා ගැටලුවක් ආවේ නෑ. ඒ කියන්නේ ඩ්‍රම් සෙට් එක ගහද්දි රෝල් එහෙම ස්ටොප් එහෙම මට හොඳට මතකයි. ඉතින් ඒ හින්දා මේ මතකේ තමයි දවස් 5කින් මාව වාදේ ශිල්පියෙක් බවට පත් කරන්න හේතුවක් වුණේ. හරි. ඒ වගේම කියන දැන් ඔබතුමා විශේෂත්වයක් තියෙනවා කියලා කියන්නේ ගීතණු ගායනය ගීත රචනයේ මේ තුනම ඔබතුමාගෙන් සිද්ධ වෙලා තියෙනවා. තමන්ගෙම ගීත 240ක ප්‍රමාණය. මං හරිද? අනිවාර්යයෙන් 240ක් තියෙනවා. ඔව්. එතකොට ගීත ලියන්නේ මේ පටන් ගත්තේ ඒ කාලෙමද? ගීත ලියන්නේ කියන්නේ මම පාසල් යන කාලේ මම පාසල් සංගරාව බොහෝ වෙලාවට නිර්මාණය කරන්නේ මගේ අතිනුයි මගේ යාළුවෙකුගේ අතිනුයි. අපි දෙන්නගේ අකුරු හරි ලස්සනයි. ප්‍රින්ට් කරා වගේ ලියන්න පුළුවන් අපි දෙන්නට. ඒ දෙන අපි දෙන්නටම චිත්‍ර අඳින්නත් පුළුවන් උන්ට.
ඉතින් පංගුවක් කළාට ඒ සංගරාවේ පිටුවක තීරුවක් ඉතුරුනොත් එහෙම ඒකට කෙනෙක් ලියලා තිබ්බේ නැත්තම් ඒකට මම පුරුදු වෙලා හිටියා නිසඳක් හරි කවියක් හරි ඒ ශනිකව ලියන්න ඒක ඒක මට මහ කාලයක් ගත වුණෙත් නැහැ විනාඩි 10ක් 15ක් විතර ඒක එකපාරම මම ලියලා ඉවර කරනවා ඒ වගේ හැකියාවක් තිබ්බේ අපි පොඩි කාලේ ඉඳලා කියවන්න පුරුදු වෙලා තිබ්බේ හින්දා ඒ කාලේ තිබ්බේ ළමා පත්තරයකට තිබ්බේ එකයි ඒ පත්තරේ මම හිතන මගේ පියා සම්පූර්ණ අවසානයේ අර මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන ලදි කියන තැනට නිකන් කියවන්නුනේ ඒක තමයි එයාගේ නීතිය. ඉතින් ඒ වගේ ඒ කීවීම අපිට හුරු කරා අපේ තාත්තා. ඉතින් ඒ කීවීම තමයි මම ලියන්නත් පිස්සෙක් උනේ. ඔව් අද දවසේ කුමාර සිරිපතෙන් විශේෂ කාර්යතාවයක් ඉදිරි දිනක කරන්න බලාපොරොත්තු වෙනවා කියනත් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. පළමු ගීතේ මොකද තෝරගන්නේ? පළමු ගීතේ ඉතින් මාව අඳුනගත්තේ සිතින්පතා ඉන්න ගීතේ. හරි. කසුම් සංගීතේ. குளுந்துல் பெண் நெத்துமம் இதின்சினா சென்னம் ஒப்பக்கேரு மவமின் சித்தின் பத்தா இன்னம் குளுந்துல் பெண் நெத்துமம் இதின்சினா சென்னம் ஒப்பக்கேரு மவமின் குளுந்துல் பெண் பெத்துமா
ඔබ කෙරූ මවමින්. රාමි නරතුර නවස්සරයක් ඔබ රැඳිසින්නේ වින්දනේ උදෑසන හිරුයි තරුයි වැඩසටහනත් එක්කයි. ප්‍රවීණ ගායන ශිල්පි කුමාරසිරි පතිරණට තමයි අපි ආරාධනා කරේ. ඔබතුමා කියන්නකෝ, දැන් සංගීත ඉතිහාසය ගත්තාම වසර 25ක් සම්පූර්ණ කරනවා. වසර 25කට එහා යද්දී පළවෙනි ප්‍රසංගයේ කුමාරසිරි පතිරණ කියන ගායන ශිල්පියාට නිවේදකයා ආරාධනා කරද්දී ගීතයක් ගායනා කරන මොනවාගේ හැඟීමක්ද? ඇත්ත වශයෙන්ම මට හිතාගන්නවත් බෑ. මම හිතන ගම්පහ තමයි මගේ සිතින් පතා ඉන්නම් ගීත ප්‍රසිද්ධ වුණාට පස්සේ පළවෙනිම සංගීත ප්‍රසංගයට ආවේ. ඇත්තටම මම ආවේ බස් එකේ. ඒතකොට මට වාහනයක්වත් තිබ්බේ නැහැ. බෑග් එකේ ඇඳුම් ටිකක් දාගෙන තමයි මම ආවේ. මම එච්චර ජනප්‍රියයි කියලා මම දන්නේත් නැහැ. ඇත්තටම එදා තිබ්බ ප්‍රචාරය මට හිතාගන්නවත් බෑ. කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ ඇති මම වාහනේ කාවා කියලා. මගේ පිටිපස්සෙන්ම රසිකයෝ මම සින්දු කියලා ඉවරනට පස්සේ මම පිටිපස්සෙන් එනවා. මට යන්න තැනක් නැහැ. ෆැමිලියෙන් එකේ එහාට ඇරෙන්න යන්න තැනක් නැහැ. ඉතින් මට කරන මම දැන් පෑ ගන්න මොකද බ්ලූ සඩෝස් සංගීත කණ්ඩායම තමයි එදා ඒගොල්ලෝගේ පළවෙනි සංවස්සරයට තමයි මාව ගෙන්නුවේ. ඉතින් ඒ මල්ලා තමයි ගෙදර තමයි මම හිටියේ දරෑ. ඉතින් මම ඉතින් බෑන්ඩ් එක ගැහුවට පස්සේ මම පැත්තකට එදා මම දැන් සංගීත ප්‍රසංග ඉවරනකම්ම මට තව සංගීත ප්‍රසංගයක් තිබ්බේ නැහැ. එතනවර ලැබෙමින් පවතින කාලේ. ඉතින් මට අදහ ගන්න බෑ මා වට කරන හිටපු රසික රසිකාව කියපු දේවල් මට හිතා ගන්නවත් බැරුණා. ඒක මට ලොකු පුදුමයක් වුණා. මට මොකද්ද මේ උනේ කියලා මට අදහ ගන්න බැරුණා. ඕක තමයි ඇතිවිච සිද්ධිය මුල්ම දවසේ. හරි, අපිට කියන්න දැන් වසර 25ක් ඔබතුමා සම්පූර්ණ කරනවා. ඉතින් ඒ වසර 25ේ අතීත කතාවන් එක්ක ඔබ දෙවන්ත ප්‍රසංගයක් සංවිධානය කරලා තිනවා. ලබන සිකුරාදා ප්‍රසංගය පැවැත්වෙනවා ඉස්සර කියන්නේ. ඒ ප්‍රසංගයෙන් මගේ අවුරුදු 25 පිරිමිණෙදී සංවසර ගීත සංගයක් ලෙස මගේ ජනප්‍රියම රසිකයෝ ගොඩාක් ආස කරන ගීත 30ක් පමණ ගායනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රසංගය පියුතුරු හද ළඟ නමින්ම තමයි මගේ පළවෙනි කැසට් එක නමින්ම තමයි ප්‍රසංගය නම් කරලා තියෙන්නේ. දෙසැම්බර් 9 වෙනිදා නිලුම්පොකුණ රඟහලට එන්න කියලා මම ගොඩක් අට ආරාධනා කරනවා. මගේ ප්‍රසංගයේ අති දෙවන්දම් ප්‍රසංගයක් බවට පත් කරගන්න ඇත්තටම ගොඩාක් මේ දවස් ටිකේ මහන්සි වුණා. මම හිතනවා හොඳ ප්‍රසංගයක් එදාට මට කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා දෙසැම්බර් 9 වෙනිදා. හරි, තව ගීතයක් තෝරගන්නත් ඕන. අපිට කියන්නකො මේ 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 දැන් ඔබතුමාගේ දරුව ප්‍රසංගවලට සහභාගී වීම සිද්ධ වෙනවද ඔබතුමත් එක්ක? එහෙම නැත්නම් කට්ටිය සංගීත කටයුතු වලින් බැහැර වෙලාද ඉන්නේ? සංගීත කටයුතු කරනවද? නෑ, ඔහු සංගීත කටයුතු වල ලියලා ඉන්නවා. පුතා ඇත්ත වශයෙන්ම මේ වෙනකොටත් ඔහු ගීත 40ක් පමණ නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් අර මේ රැල්ලට කරන නිර්මාණ වලට මමත් කැමති නෑ. ඒ නිසා පුතා නිහඬව තමයි ගීත කරන්නේ. එක්කම දුවත් හොඳ ගීත මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා ගීත 12ක් පමණ. මම හිතනවා ඒගොල්ලෝගේ කාලේ 2014 මම ඉඩ දීලා තිනවා. මම 2016 ඒ දිනටම පොරොන්දුලා තිනවා. අවස්ථාවට මම උදව්පකාර කරලා ගේනවා කියලා. මොකද මට ඒක කරන්න පුළුවන්කම තිබ්බ පහුගිය කාලේ. නමුත් මේ පහුගිය කාලේ ඇතුළත තිබ්බ රැල්ලත් එක්ක මම කැමතුන්නේ මගේ දරුවෝ දෙන්නත් එතනට දාන්න. නිහඬව ඔහු බොහෝ දේවල් ඉගෙන ගත්තා. සංගීතය ඉගෙන ගත්තා. ඉතින් දුවත් විසරදු විභාගය කරන්න ඉගෙන ගන්නවා. ඉතින් මම හිතනවා 2017 දී ඔහු කලෙලි බහී කියලා මම හිතනවා. හරි, අද දවසේ අපි ඊළඟ ගීතේ විදිහට තෝරගන්න ඔබතුමා රචනය කරපු ගීතයක්ද? ගීතයක් ඕ මගේම ගීතයක් මම රචනා මේක නම් ඇමිලි ස්කූල් යන කාලේ මම මගේ තරහට ලියපු ගීතයක්. ඒක ඇත්ත වශයෙන්ම පසු කාලිනව මගේ ලියුම් මිටියේ තිබිලා අරගෙන තමයි මේක ගීතයක් බවට පත් කරේ. ඔබේ අත්දැකීම? මගේ අත්දැකීමක් තමයි මේක. ඇත්තටම මම තරහට ලියපු ලියුමක් තමයි මේ ගීතයක් බවට පත් වෙලා පසු කාලේ අතිශය ජනප්‍රිය වුණේ. හරි, ගායනා කරමු. සසර වසනා තුරුමයින්නට
පැතුම් පැතුූබ මටේ පා මතුවෙලි ඔබ දෙනෙත් අබියස වැරදී හෝ කමු වනුවේ පා ගීතයක් ගායනා කරද්දී තවත් කෙනෙක්ගේ අත්දැකීමක් දිහා දැකලා ගායනා කරන ස්වරූපයයි තමාගේම අත්දැකීමකින් ගායනා කරන එකයි ඒ ගීතයට පුදුම සාධාරණත්වයක් ගෙන නිකුම සිබදම අනිවාර්යයෙන්ම මොකද මේක හතර දෙනිච්ච ගීතයක් මොකද මම ඉස්කෝලේන කාලේ මගේ අද බිරිඳ හැබැයි මං තරහට කෙනෙක් එක කතා කර කර ඉන්නවා දැකලා ඒ කාලේ සැක හිතෙනවනේ ඉතින් මං තරහට ඕක තමයි ලියලා ලියව පිළිවුම අස්සනක්වත් ගහගෙන ඕක තමයි ලිව්වේ ඉතින් පසුගිය පස්සේ අපි විවාහ වුණාට පස්සේ ඔය ලියුම් මිටි අස්සේ ඔය පදමාලාව තිබුණ මට හම්බුණා. ඊට පස්සේ එතකොට මම ගීත හදමින් හිටපු කාලේ මම බලපුවා මේක පුදුම ලස්සනක්. හැබැයි මම මෙයාට හොරෙන් තමයි ගිහින් මේ ගීතේ පටිගත කරේ.
පටිගත කරලා ගෙනාවට පස්සේ ගොඩක් ඇඬුවා. ඕක තමයි ඇත්ත සිද්ධිය. හරි. ඒ වගේ මට කියන්න දැන් ඔබතුමා ශේෂ්ත්‍රයට එන කාලේ දැන් පොළොන්නරුවේ ඉස්සලාම ගීත ගායනා කරේ. ඔබතුමා ගායනා කරේ හින්දි ගීතනේ. ඔව්. එතකොට හින්දි ගීත අධ්‍යයනය කිරීමක් කරාද ඒ කාලේ පරණ ගීත එහෙම يعني ඒ පොඩි කාලේ ඉඳන් අහපු ඒ රසයේ තිබ්බ හින්දද ගායනා කරේ. අනිවාර්යෙන් මොකද අපේ හන්දියේ මම පොළොන්නර ටවුම් එකේ හිටියේ පදිංචි වෙලා. ඉතින් ඒ නිසා ඒ කාලේ ස්පිරිතාල හන්දියේ ලවු ස්පීකර් කඩ දෙකක් තිබ්බා. ඒ අපේ මාමලාගේ කඩ දෙකක්. ඒක හැමදාම ලොකු තැටි දාන්නේ. ඒ තැටි වල යන්නේ හින්දි සින්දු. මම අර තැටි කරගෙන බලන්න තමයි ගිහින් බලන් ඉන්නේ චූටි කාලේ ඉඳලා. ඒ හැමදාම ඇහෙන හින්දි සින්දු. ඉතින් මම අන්තර හින්දි සින්දු වලට තමයි සිංහල සින්දු මම දන්නේම නැහැ. ඒ හින්දි සින්දු තමයි ගොඩක් කටපාඩම් පුරුදු වෙලා ඔහොම ඔහොම ඇවිල්ලා මම ඇත්තටම පොරොන්නරුවේ කරපු පළවෙනි ගීත ප්‍රසංගය ඒක බුද්ධිගල ගීත ප්‍රසංගයේ කරෙත් කුමර ගීත් කියලා හින්දි ගීත ප්‍රසංගය. හරි. මේ මේ මතකයිද? මතකයි. අසන අවස්ථාවද? प्यार दीवाना होता है मस्ताना होता है हर हुसी से हर हम से बेगाना होता है प्यार दीवाना होता है मस्ताना होता है से हर हम से बेगाना होता හරි බොහොම ස්තුති කුමාර ශ්‍රීපතින් මහත්මයා දැන් අපි ඕනම කෙනෙකුට යම් කිසි ගමනක් යද්දී මේ ගමනට උදව් කරන බොහෝ පිරිසක් ඉන්නවා දැන් ඔබතුමා ගායන ශිල්පියෙක් විදිහට මෙතනට ඇවිල්ලා ඉද්දී ඔබතුමාට මේ මඟ පෙන්වපු කවුරු හරි ඉන්නවා දැන් සමහර අය කියනවා මෙහා හින්දා තමයි මම මෙතන ඉන්නේ කියලා එහෙම තියෙනවද ඔබ එහෙම තියෙනවා මුලින්ම ආරම්භ වෙන ගැත්ත වශයෙන් මම බිරිඳ තමයි මොකද මම සින්දු හතරක් කරද්ද සීට්ුවක් දාලා තමයි යාමට සින්දු හතර ගන්න සල්ලි දුන්නේ ඒ තල්ලුව තමයි ඊට පස්සේ ආවේ ඉතින් මට කොළඹයි දිද්දියත් කොළඹත් එක්ක මට සම්බන්ධයක් තිබ්බේ නැහැ. මගේ ගීත රචනා ලියන්න මම පෙළඹුණේත් ඒකින් තමයි කොළඹත් එක්ක සම්බන්ධයක් නැති හින්දා කොළඹ ප්‍රසිද්ධ ගීත රචකයන්ට මම කිව්වා මට ගීත ටිකක් එවන්න කියලා මම මුදල් ගෙවන්නම් කියලා. නමුත් ඒ උන්ගොල්ලෝගේ පිළිතුරක් අද වෙනකන්වත් මට ආවේ නැහැ. ඊට පස්සේ තමයි මගේ දැනීමේ හැටියට මට ඒ වෙලාවේ තිබ්බ හැකියාව හැටියට මම සිතින් පතා ඉන්නම් ගීතය සම පොංචි පුතුමගේ ඔබට ලියන මුල් ලිපියයි සඳසේ උදාවි කියන ගීත හතර තමයි මම මුලින්ම පටිගත කරේ. ඉතින් මගේ වාසනාවට ඒ ගීත හතරම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අනුමත ගීත බවට පත් වුණා. ඊට පස්සේ මම සරල ගී පරීක්ෂණයකට සහභාගී වෙන්න උනා. ඒ ගීත ප්‍රචාරයේ වෙනවනම් සරල ගී ශිල්පියෙක් විය යුතුයි. ඉතින් සරල ගී පරීක්ෂණයත් මම ඉහෙලින්ම සමත් වුණා. ඉතින් එතෙන්දී මට උදව් උපකාර කරා ගුවන්විදුලි සංස්ථාවේ තිබු ප්‍රසිද්ධ ශබ්ද පරිපාලක ශිල්පියෙක් වුණ ඉන්ද්‍රවංශ පෙරහර මහත්මයා. අද ඔහු මිහ ගියත් ඔහු මතක් කළ යුතුමයි. ඒකම මට කොළඹ නතර වෙන්න තැනක් තිබ්බේ නැහැ. ඒ තියෙද්දී අශෝක පීරිස් කියන සංගීත වේදියා තමයි මට බොහෝ වෙලාවට මේ ගීත හදාගන්න මට මම්පෙත් සැලසුවේ මෙහෙම තමයි මල්ලේ සින්දු හදන්නේ කියලා මට මාර්ග උපදේශකයා වුණේ අශෝක පීරිස් මහත්තයා. හරි. තවත් විස්තර අපි කතා බහ කරමු. පුංචි පුතුමගේ ගීත ගායනා කරන්න ආරාධනා කරමු. ගීත ගයනවා බලන්න
නතුර නැවසරක් ඔබ විඳින උදෑසන හිරු ඉතරු වැඩසටහනත් එක්ක ඉන්නේ අද ආරාධනාව පිළිගත්තේ ප්‍රවීණ ගායන ශිල්පී කුමාරසිරි පතිරණ මහත්මයා මට මතකයි දැන්ට අවුරුදු ගණනාවකට කලින් ඔබතුමා පොළොන්නරුව සේවාමුත් පාසලේ ප්‍රසංගයකට සහභාගී වුණා ගුණදාසක පුගේ මහත්මත් හිටියා එදා ගීතයක් ගායනා කරා මිල්ට මල්වරච්චි මහත්මයා හැබැයි ඔබ ඉතාමත් අමාරු තත්ත්වෙන් තමයි ප්‍රසංගයට ආවේ ඔව් එතකොට මට දරුණු ලෙස අසනීප තිබ්බ කාලෙක අර පොඩි දරුවෙක්ගේ හදවත් සැත්කමකට කිව්වම මට ගමේ නොයා බැරුණා. ඉතින් ඒ නිසා ඒකට මම සහභාගී වුණා. එදා කපුගේ මහත්මයාත් එදා මාත් එක්ක ගීත ගායනා කරා. මට මතකයි එදා මම මිල්ටන් මල්වාචි මහත්තයාගේ මදුමල් ලෙස ගීතේ ඉල්ලීමකට ගායනා කරා. දැන් ගායනා කරන්න කොටසක් අපි ආරම්භ කරනවා. මදුමල් ලෙස මුදු මගේ පියාදර මීරා විය වෙතටයි ඔබසේ කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි මදුමල ලෙස මුදු මගේ පියාදර මීරා විය වෙතටයි ඔබසේ කර කර ඔබට ඕනම කෙනෙක්ගේ ජීවිතයේ දුක් විඳලා අපේ භාෂාවෙන් කියනවනම් කටුකාලා යම් තැනකට ආවම යම් සන්තෝෂයක් තියෙනවා. මොකද මේ දුක් විඳපු හින්දා නේද අද දවසේ රූපහානි ඉස්සරේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ කතා බහ කරන්න කියන හැඟීමත් ඔබතුමාට ඇති. ඉතින් ලබන සිකුරාදා දවසේ ජීවිතේ අමතක නොවන දවසක් වෙනවා. ප්‍රේක්ෂකයන්ට යමක් කියන්න තියෙනවද? ඔව් මගේ රසික රසිකායන්ට කියන්න තියෙන්නේ මේ අවුරුදු 10ක් තිස්සේ ඕගොල්ලෝ ඉල්ලපු ප්‍රසංගය මේ දෙසැම්බර් 9 වෙනිදා මම කොළඹ නිලුම්පොකුණු රංගාලයේදී දෙවන්තම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එදාට මගේ ජනප්‍රියම ගීත ගොඩාක් ගායනා කරනවා. මට ආදරය කරන සියලුම රසික රසිකයන්ට මම ආරාධනා කරනවා එදාට දෙසැම්බර් 9 වෙනිදා සවස 7ට නිලුම්පොකුණු රඟහලට එන්න කියලා. මේ ප්‍රසංගය වෙනුවෙන් මට දෙවන්ත සහයෝගයක් ෂාය් FM ලබා දෙනවා. ඇත්තටම ඒකත් මතක් කළ යුතුමයි. ඔවුන් මට ඒ සඳහා මම හිතන ඉදිරි දිනවල සැදී පැහැදී සිටිනවා මා වෙනුවෙන් මේ ප්‍රසංගය ප්‍රචාරයක් කටයුතු කරන්න මට ගොඩාක් සන්තෝෂයි හැම කෙනාම සහයෝගය ලැබෙනවා ඒ එක්කම හිරු නාලිකාවට ගොඩාක් ස්තුතියි මේ වෙලාවේ මාව ගෙන්නලා මගේ රසික රසිකාවන් දෙනුවත් කරපු එක ගැන ඉතින් මම නැවතත් ඉල්ලන්නේ දෙසැම්බර් 9 වෙනිදා මා වෙනුවෙන් එන්න එදාට මගේ ගීත ගොඩාක් ඔයාලා වෙනුවෙන් මම ගායනා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ඔව් නිහතමානි ගායකයෙක් හදවතින් අද දවසේ ප්‍රේක්ෂකයා සමග ඔබත් සමග ඔහුගේ අත්දැකීම් බෙදා හදාගත්තා. ඉතින් කාල වේලා ඉවරලා යනවා. ඔබතුමාට අපි ප්‍රාර්ථනා කරනවා වැඩ කටයුතු සාර්ථක වෙන්න. චිරංජයතු කියන ඒ ප්‍රාර්ථනාව කරමින් ආයිබෝන් කියලා සමුදෙනවා. ආයිබෝන්. ගායනා කරන්න අවසරයි අවසාන ගීතේ.
කිසිනේ ලැබෙනම් රිදවන්නපා හඬවන්නපා ලංව ඉන්න තුරා ලංව ඉන්න තුරා සිටමයි එවදන ඇසුමට පැතුමන් මා පැතුවේ ඇසුවා එවදන අද දවසේ මා සතුටින් හද ඉපිලේ ඉන්න සිනාසි හෙට දවසෙත් ඔබ ඉන්නම් මග තනියම් ඉන්නම් ඉතින් මා සදා කිසිනේ ලැබෙනම් රිදවන්නපා හඬවන්නපා ලංව ඉන්න තුරා ලංව ඉන්න තුරා ලැබෙනම් රිදවන්නපා